ආයුබෝවන් සුබ දවසක් සියලු දෙනාටම ඔබ අදත් මේ එකතු වෙලා ඉන්නේ ලංකාවේ අංක 1 කාර්මික YouTube channel එක වෙන Nest LK YouTube channel එක අරගෙන එන තවත් එක වීඩියෝ එකක් සමගින්. ඉතින් මම අද ඔබට හඳුන්වලා දෙන්නේ කිලෝවොට් අව මීටර එකක්. එහෙම නැත්නම් ලයිට් මීටර එකක්. ඒ කියන්නේ අපි නිවසේ භාවිතා කරන විදුලිය එකක ප්‍රමාණය ගණනය කරන්න පුළුවන් කිලෝවොට් අව මීටර එකක් තමයි මම ඔබට අද හඳුන්වලා දෙන්නේ. ඉතින් මේ වගේ මීටර එකක් භාවිතා කරන එකේ වැදගත්කම මොකක්ද කියලා සමහරට ඔබ කල්පනා කරනවා ඇති. මොකද අපිට විදුලි වල බණ්ඩලයෙන් කිලෝවොට් මීටරයක් හයි කරලා දීලා තියෙනවා. ඉතින් තවත් මීටරයක් අපි භාවිතා කරන්නේ මොකටද කියන එක පිළිබඳව ඔබට ගැටලුවක් ඇති. මෙන්න මේ වගේ අවස්ථාවල මේ වගේ කිලෝවොට් අව මීටරයක් භාවිතා කරන එක ඉතාම වැදගත් වෙනවා. ඔබගේ නිවසේ කොටසක් බදු දීලා තියෙනවා නම් එහෙම නැත්නම් කුලියට දීලා තියෙනවා නම් එහෙම නැත්නම් ඔබගේ නිවසටම යාබදව ඇනෙක්සියක් ඔබ සම්බන්ධ කරලා තියෙනවා නම් ඒ කුලියට දෙන නිවාසයේ කොටසට විදුලිය සැපයලා තියෙන්නේ එකම ලයින් එකෙන් නම් ඔබට ගැටලුවක් තියෙනවා කුලියට ගත්ත නිවැසියන් විදුලි බලය පාවිච්චි කිරීම පිළිබඳව. ඉතින් ඒ වගේ අවස්ථාවකදී ඔබට පුළුවන් ඒ ඇනෙක්සියට මෙන්න මේ වගේ වෙනම විදුලි මීටරයක් සම්බන්ධ කරලා තියන්න. එතකොට ඔබට පුළුවන් ඇනෙක්සියේ භාවිතා කරන කට්ටියගේ විදුලි පරිභෝජන පිළිබඳව ඔබට ගණනය කිරීමක් කරගන්න පුළුවන්. නැත්නම් ඔබගේ නිවස සහ ඇනෙක්සියේ දෙකේම එකම මීටරෙන් නම් විදුලිය ගණනය කිරීම වෙන්නේ. දෙගොල්ලෝ අතර නොහොදනෝක් අඩුකම් පවා ඇති වෙන්න පුළුවන් මේ විදුලි මීටර එක සම්බන්ධව. ඉතින් ඒක නිසා ඇනෙක්සිය භාවිතා කරන අයගේ විදුලි පරිභෝජනය ගැන ඔබට විමසලින් ඉන්න පුළුවන් මේ වගේ කිලෝවොට් අව මීටරයක් වෙනම ඒ ඇනෙක්සියට සම්බන්ධ කරාම. ඉතින් මේක මෙහෙමයි සම්බන්ධ කරන්නේ ඔබගේ නිවසට යාබදව ඇනෙක්සියක් තියෙනවා නම් ඒ ඇනෙක්සියට වෙනම ඔබ ඩිස්ට්‍රිබියුෂන් බෝඩ් එකක් දාලා තියෙනවා නම් ඒ ඩිස්ට්‍රිබියුෂන් බෝඩ් එකට කලින් තමයි මේක සවි කරන්න ඕන. එහෙම නැත්නම් ඩිස්ට්‍රිබියුෂන් බෝඩ් එකක් නැති වුණත් ඇනෙක්සියට විදුලිය සපයලා තියෙන ලයින් එක හරහා තමයි මේ කිලෝවොට් මීටර එක සම්බන්ධ කරන්න ඕන. ඉතින් මේක වෙනද පොලේ රුපියල් 2400ක් වගේ මිලකට ගන්න පුළුවන්. මම මිලදී ගත්තේ 2400කට. ඉතින් මේක ඕගොල්ලෝ පේනවා මෙතන ස්පෙසිෆිකේෂන් තියෙනවා මෙතන 220 වෝල්ට්ස් ඉතින් ඇම්පියර් 60ක්. ඒ කියන්නේ ඇම්පියර් 60ක ධාරාවක් උනත් මේ විදුලි මීටරේ හරහා අපිට ගන්න පුළුවන්. ඒක නිසා අපිට කිසිම ගැටලුවක් නැහැ. ඇම්පියර් 60ක් කියලා කියන්නේ බොහොම හොඳ ඇම්පියර් ප්‍රමාණයක්. එතකොට 50 හර්ට්ස්. ඉතින් ඕගොල්ලෝ පේනවා මේක ලෙජන්ඩ් තමයි මේ විදුලි මීටර එකේ වර්ගය. එතන මෙතන පේනවා සිංගල් ෆේස් ඉලෙක්ට්‍රොනික වොට් අවර් මීටර් කියලා සඳහන් වෙලා තියෙනවා. ඉතින් මේකේ ඉන්පුට් සහ අවුට්පුට් ටර්මිනල් හතර මෙතන තියෙන්නේ. අපිට මේ කවය එක රිමූව් කරාම මේ තියෙන්නේ 1 2 3 4 මේ ටර්මිනල්ස් හතර තියෙන්නේ ඔබට පේනවා. එතකොට මේකේ ඉන්පුට් එක ඉන්පුට් ලයිව් එක දෙන්නේ මෙන්න මේ පළවෙනි එකට. ඒ වගේම ඉන්පුට් න්‍යූට්‍රල් එක දෙන්නේ මෙන්න මේ තුන්වෙනි එකට. ඊට පස්සේ අවුට්පුට් ලයිව් එක අපි ගන්නේ දෙවෙනි ටර්මිනල් එකෙන්, අවුට්පුට් න්‍යූට්‍රල් එක ගන්නේ මෙන්න මේ හතරවෙනි ටර්මිනල් එකෙන්. ඉතින් මේක මම දැන් හවි සවි කරලා ඔයගොල්ලන්ට පෙන්නනවා. එතකොට මේ වයර් කනෙක්ෂන් කොහොමද දාන්නේ කියන එක ඔයාලට තවත් පැහැදිලි වෙයි. ඉතින් මම දැන් ඔයගොල්ලන්ට පෙන්නන්නම් කොහොමද මේ විදුලි මීටර එක සවි කරන්න කියලා. ඒ වගේම මෙතන ඔබට පේනවා දැන් මේ විදුලි මීටර එකේ මෙතන මේ උඩ කොටස සීල් කරලා තියෙන්නේ. ඒ වගේම මෙතන අපි වයර් සම්බන්ධ කරාට පස්සේ මෙතනත් සීල් කරන්න පුළුවන් විදිහට තමයි ඒගොල්ලෝ මේ විදියට මේ ඇණයක් සහ මෙතන බ්‍රැකට් එකක් දීලා තිනවා සීල් කරගන්න පුළුවන් විදියට. අපි එහෙනම් යමු කොහොමද මේ වොට් අවර් මීටර එක සවි කරන විදිය බලන්න අපි දැන් යමු. ඔව් මම දැන් ඔයගොල්ලන්ට පෙන්නන්නම් මේ කිලෝවොට් අවර් මීටර එක එහෙම නැත්නම් මේ ලයිට් මීටර එක සවි කරන විදිය. ඉතින් මම කිව්වා ඩිස්ට්‍රිබියුෂන් බෝඩ් එකට කලින් තමයි මේක සවි වෙන්න ඕන කියලා. එතකොට මේ තියෙන ඩිස්ට්‍රිබියුෂන් බෝඩ් එකට යන වයස් දෙක මේ තියෙන්නේ සප්ලයි ලබා දෙන වයස් දෙක. අපි ඉස්සල්ලාම සප්ලයි ඒ කියන්නේ මීටර එකට සප්ලයි ලබා දෙන වයස් දෙක සවි කරලා ඉඳිමු. මේ විදිහට මේ ඔයගොල්ලෝ පේනවා මෙතන ටර්මිනල්ස් හතරක් තියෙනවා 1 2 3 4 රයිට්. මේකේ පළවෙනි ටර්මිනල් එකට අපි දෙන්න ඕන 230 වෝල්ට් ලබා දෙන ලයින් එකේ ලයිව් වයර් එක තමයි අපි පළවෙනි ටර්මිනල් එකට දෙන්නේ. මම මේ විදිහට ලයිව් වයර් එක සම්බන්ධ කරනවා පළවෙනි ටර්මිනල් එකට. ඊට පස්සේ
තුන්වෙනි ටර්මිනල්ලකට තමයි සම්බන්ධ වෙන්නේ 1 2 3 තුන්වෙනි ටර්මිනල්ලට තමයි 230 වෝල්ට් ලබා දෙන ලයින් එකේ න්ියුට්‍රල් එක සම්බන්ධ කරන්නේ මේ විදිහට මම තුන්වෙනි එක සම්බන්ධ කරනවා ඒකට දැන් ඔයාලා පේනවා මීටර එකට පවර් එන වයස් දෙක මම දැන් සම්බන්ධ කරලා තියෙනවා පළවෙනි එකට ලයිව් වයර් එක සම්බන්ධ කරා තුන්වෙනි එකට සම්බන්ධ කරා න්ියුට්‍රල් වයර් එක එතකොට මම මේ තියෙන දැන් ඩිස්ට්‍රෙන්ට් බෝඩ් එකට යන වයස් දෙක එතකොට මේකෙදි ලයිව් එක සම්බන්ධ කරන්නේ දෙවෙනි ටර්මිනල් එකට මේකේ ලයිව් එක සම්බන්ධ කරන්නේ අපි දෙවෙනි ටර්මිනල් එකට මම දැන් ඒක මේ විදිහට සම්බන්ධ කරන්නම් ඊට පස්සේ ඩිෆරන්ට් බෝඩ් එකට යන න්ියුට්‍රල් එක සම්බන්ධ කරන්නේ හතරවෙනි ටර්මිනල් එකට. දැන් ඕගොල්ලෝ පේනවා 1 2 3 4. හතරට තමයි ඩිස්ට්‍රිබියුෂන් බෝඩ් එකට යන න්ියුට්‍රල් එක සම්බන්ධ කරන්නේ. දැන් මෙතන මේන් ස්විච් එකට යන න්ියුට්‍රල් එක ගැලවුණා මම ඒක ආයිත් සම්බන්ධ කරගන්නම්. දැන් අපි කනෙක්ෂන් දීලා තියෙන ඕල්ඩ පේනවා මේ තියෙන්නේ මීටරකට ලයින් එක 230 වෝල්ට් එන ලයින් එක ෆේස් එක සහ ලැව් එක සහ න්ියුට්‍රල් එක මේ තියෙන්නේ මීටරකින් අවුට් වෙන එක ඒක තමයි ඩිස්ට්‍රෙන්ට් බෝඩ් එකට මේන් ස්විච් එකට ඉන් වෙන්නේ ඩිස්ට්‍රෙන්ට් බෝඩ් එකේ. ඒතකොට මම දැන් මේ අවුට් එකට ඕල් දාන්නවා මේ MCB අරහා මම බල්බ් එකක් සම්බන්ධ කරලා තිනවා මම තව මේ විදියට ප්ලග් බේස් එකක් දාලා හොට් එක ගන්න එකක් මෙහෙම සම්බන්ධ කරලා තියෙනවා. ඒතකොට මම දැන් මේක ओन कल पेनाट इतकोट ओन पेना अंद मेक ओन कल तीय इतकोट मेन मे स्थानी तीन एलईडी बलबैक मेक ब्लिंक सर सर पेना उल्लोर बल मेन मे स्थानी तीन एलईडी बल वारी वार ब्लिंक ई थिंक ये ब्लिंक नोकी अब मीटर वेडर नोकी इतकोट मेतन मेन मे रतपाटे मैं दाक के तीन रतपाट लाइन तीन एक कारकवें एक भूम हिमीट कारकवें थिंग एक अकड़ा मेक बलागन हिट मेक इलाक वेडकर विद्य मीटर वेडकर विद्य बलागन बुलवाण तीन वो विद्य तमाइ अभी एनेक्स मैंने अमतर निवस विद्युत मीटर सवीकर सवीकर सामान्य ओणम एनेक्स सामान्य डिस्ट्रिब्यूशन बोर्ड दाल तीन इतकोट मेरे संबंध कर डिस्ट्रिब्यूशन बोर्ड नती गुणा ඒ ඒ නිවාසේ ඒ අමතර නිවාස කොටසට විදුලිය ලබා දීලා තියෙන ලයින් එක අරහා මේ විදියට මීටරයක් සම්බන්ධ කිරීමේ හැකියාව තියෙනවා. ඉතින් අද වීඩියෝ එක වලට ගොඩක් පැහැදිලි වෙන්නේ නැති මං කොහොමද මේ කිලෝවොට් අව මීටරක සම්බන්ධ කරේ කියලා. ඉතින් ඔයාලා ටිකක් ගලා හිටියොත් මේක බලා ගන්න පුළුවන් මේ ඉලක්කම් වැඩ කරන මේ බොහොම හිමීට යන්නේ. මේ මෙතන පල්ස් කියලා තියෙන මෙතන මේ LED එක බ්ලින්ක් වෙනකන් ඔයාලට බලා ගන්න පුළුවන් මීටරක වැඩ කරනවා කියන එක කාරණය. ඉතින් අද වීඩියෝ එක හොඳ නම් වීඩියෝ එකට ලයික් එකක් දාන්න ඒ වගේම යාළුවන් අතර ෂෙයා කරන්න ඔබ තාමත් අපගේ YouTube channel එක subscribe කරන්න නම් පහල subscribe button එක press කරලා subscribe කර තියාන්න ඒ වගේම අපි අලුතෙන්ම දාන videos වල notification එක ගෙනලා ගන්න පහල bell icon එක click කරලා තියාන්න අපි තවත් දවසක මේ වගේම හරබර වීඩියෝකින් නැවතත් හමු වෙමු බොහොම ස්තුතියි